අයිබෝන් සුබදාසනක් සුබ අලුත් අවුරුද්දක් කියලා පිළිගන්න. අයිබෝන් සුබදාසනක්. ඉතින් අද මොනවාද දුමින්ද ෂෙෆ් අපිට අපි හදන්න යනවා අද ভেජිටේරියන් එකක්. ඉතින් අපි හිතනවා කැරට් ඇන් සුචිනි කරි එකක් හදන්න. හැබැයි සාමාන්‍යයෙන් අපි ගෙවල් වල කරි එකක් කිව්ව හැටිය කෙලිම පොල් කිරි ටික දාගත්තා. ඒක තමයි ඒගොල්ලොන්ගේ මැවිලා පේන කරි එක. නමුත් අපි මේක පොඩ්ඩක් ඊට වැඩිය පොඩ්ඩක් තික්කට ඉන්දියානු ආභාෂයත් අපි පොඩ්ඩක් අරගෙන මේ එළවලු ඇත්තම කියනවනම් මේ සුචිනි එක ඇත්තම අපි ඉතාලි වල තමයි ගොඩක් ෆේමස්. දැන් පොඩ පොඩ ලංකාවට එන්න පටන් ගෙන තියෙනවා මේ හෝටල් හරහා. දැන් ඕගලන්ට ඕන සුපර් මාකට් එකක් ගන්න පුළුවන් ඇත්තට මේ නම සුචිනි කිව්වට මේක මේ ගොඩාක් ඉතාලියන් වචනයක් මේක. ඉතින් අපි කැමති අලුත් දේවල් අපේ සමාජයට අඳුනලා දීලා යමක් කරන්න. අනිවාර්යෙන් අලුත් අලුත් දේවල් අඳුනලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අවස්ථාව ලබා දෙනවා රසින් රස තුලින්. මොනවද ඉස්සර? ඔව් අවශ්‍ය කරන දේවල් මතක් කොම විශේෂ. ඉස්සල්ලාම අපි මම සමාරයව කපන්නේ නැතුව ගෙනාවා. මෙතන තියෙනවා කොනෙන් පටන් ගත්තොත් කරි පවුඩර් එළවලු තෙල් මස්ටර්ඩ් පවුඩර් එක තියෙනවා ඊට අමතරව කැලිමිරිස් චිලි පවුඩර් කැරට් ටොමාටෝ ටොමාටෝ එක හොඳට චොප් කරලා සිහින්වට කපාගෙන ඊට අමතරව සුදු ලුණු තමත් සිහින් කපාගෙන කහ කුඩු සහ අපි කජු ස්වල්පයක් පාවිච්චි කරනවා ඒක ටික් කරගන්න හරි ඉතින් මම ඉස්සෙල්ලාම කැමති කරපින්ජා පොඩ්ඩක් චොප් කරලා අපි ඔන වෙලාව ගෙදර ගිහින් කෑමක් කිව්වොත් අනිවාර්යෙන් රම්බ කරපිංචා නැතුව කරන්න අමාරුයි. ඒ වගේම සමහර වෙලාවට තියෙනවා දැන් මේ 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 දේවල් නැතුව කරන්න ගත්තොත් අපේ ගෘහණියෝ හිතනවා අපෝ මේක රහ නැති වේද කියලා. නෑ ඒක ඇත්තටම වැරදි. ඒක තමයි අපිට පෙන්වන්න ඕන. මොකද ඒගොල්ලෝ එක්ක ගනුමන් සුදුලුණු එකතු කරා මේ අවස්ථාවේ හොඳේ. ඉතින් දැන් මට ඇත්තටම කියන්න ඕන අපි මොනවාරි එකක් අඩු වුණා කියලා. අපි ඒ ගැන මේ වෙන්න හොඳ නෑ. අපිට පුළුවන් ඒ වෙනුවෙන් තව මොනවාරි දේවල් ටිකක් කරන්න. ඒක නොදැක් මේ නොදැම්මට ලුණු ටිකක් කපා ගත්තා. හරි. ලුණු ටිකක් මිශ්‍ර කරන එකට. ඔව්. අහහ. ඊට පස්සේ මොනවද? මිරිස්. මිරිස්. අමු මිරිස්. සුවඳ තමයි හොඳට වෙන්නේ නේද? තෙල් වලට සුදු ලුණු මිශ්‍ර කරලා ලුණු මිශ්‍ර කරලා එද්දි අමු මිරිස් සුද්ධිය. ඩයට් ඉම්ප්ලෑන්ට් සමතක අමු මිරිස් වලට ගොඩක් අය කියන්නේ අවු මිරිස් කියලා. අහලා තිනොත්. ඔව්. ගොඩක් අය කියන්නේ අවු මිරිස් කියලා කියන්නේ. අවු මිරිස් හරි වචනේ. තදාසන්න ප්‍රදේශ වල කට්ටිය කියන්නේ. තදාසන්න? තදාසන්න ප්‍රදේශ වල කට්ටිය තමයි අවු මිරිස් කියගෙන හන්දට අද. තදාසන්න ප්‍රදේශ කිව්වේ කොයි වගේ ප්‍රදේශද? අපි එහෙම නම් කරන්න හොඳ නැති නිසා තමයි අපි මේ විදිහට පාවිච්චි කරන්නේ. මාද දුමින්දුට මේ කෑම එකේ නම මතක හිටිනවා. මොකද ඔය කිව්ව එළවලුේ වගේ යාළුවෙක් නම් සුචිනි සුචිනි සුකින් සුද්ධාන්දුෂි ඒ වගේ නම් හරි මේකේ මේකේ තියෙනවා දුමින්දු මේ පාට දෙකක්. මේකේ කහ පාට එකක් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට කොළ පාට එකක් ගන්න පුළුවන්. මේක මේ කියුකම්බ මොනවද පිපිඤ්ඤා ෆැමිලි එකට තමයි අයිති වෙන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් ඇඩ් කරගත්තා මේ සුචිනි එක දැන් මොකද ඒක පොඩ්ඩක් අපි ලොකුවට කපා ගත්ත වින්දා අපිට ප්‍රධාන වශයෙන් අපිට දැන් මේ ආහාර වේලේ අපිට එළියට උස්සන්න ඕන සුචිනි එක ඒකට තමයි අපි කැරට් මික්ස් කරන්නේ ඉතින් ඒකින්ද මම ඒක ටිකක් ලොකුවට කපා ගත්තා නමුත් මම ඒක ෂෝට් කරනවා පොඩ්ඩක් අපිට ඉතින් මේ කාලේට ඔය වගේ නම් මතක තිබ්බට කමන්නේ නැහැ ඉතින් මොකද අපේ කාලේ නේ මේ කාලේ ඊට පස්සේ මතක තිබ්බොත් තමයි ප්‍රශ්නේ තියාගන්න බැරි තරම් නම් ගොඩක් තියෙන එක ඔළුවේ තියෙන එක සමහරවිට නම් මතක නැහැ අපේ නමුත් මතක වෙනවා දෙන්න ඉන්න ළමයින්ගේ නම් හිටන් දුමුදුගේ ලිස්ට් එකේ තියෙනවා කොමාරි අලුත උපන් දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒ දරුවන් නමක් යොදා ගන්න ඕන නම් දුමුදුට කිව්ව ගමන් නමක් කියයි මම නම් දෙන අලුත් ගණ පිටවල දෙන්නේ තරම් බලලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මේක මම කැරට් ටිකත් එකතු කරගන්නවා අපි මේ කැරට් සම්බන්නේ මොකුත් නැතුව අමුෙම්ම තමයි එකතු කරන්නේ ඔව් කැරට් කැරට් මන් දෙවෙනුව එක්කව කරේ මොකද කැරට් පොඩියට කපලා තියෙන ඉන්න මේ මොකද කැරට් ඉස්සලා දැම්මොත් මේකත් එක්ක ඉස්සලා කැරට් එක කුක් වෙනවා වැඩි වෙනවා එතකොට කැරට් එක මෑෂ් වෙනවා පොඩි වෙන්න පුළුවන් පොඩි වෙනවා ඉතින් දැන් මේක මේ විදිහට පොඩ්ඩක් වෙලා සෝට වෙන අතරේ අපිට අනිත් ඒවා ලෑස්ති කරගන්න පුළුවන්. අපි අනිත් ඒවා ලෑස්ති කරගන්නකම් විරාමයක් ලබා ගන්න අවශ්‍යයි. මොකද මේ දේවල් හොඳට හැදීගෙන එද්දි සුවඳ එනවා අපිට. ඉතින් ඒ නිසා තව ටිකක් දුරට මේ දේවල් කියා දෙන්න. එකතු කරන්න දෙයක් තියනවාද ෂෙෆ්? ඔව් තව පොඩ්ඩක් මම දැන් සෝට කරලා ඉවරයි. අපි කරි පවුඩර් පොඩ්ඩක් එකතු කරනවා. කරි පවුඩර් පොඩ්ඩක් එකතු කරා. එකතු කරා ඊට පස්සේ
අපිට ලංකාවේ පොඩ්ඩක් සැරට තියෙන්න ඕන. දැන් මේ මේක මම ගෙදර හදාගත්තා. දැන් බලන්න මේක මේ හොඳට වේලලා මිරිස් එක. ඔව් අපි අත්තර පෙන්නන්න. කැමරාවට අපි පෙන්නන්න ෂෙෆ් මිරිස් එක. මොකද ඒකේ තියෙනවා දුමින්දු මේ පවුඩර් එකත් එක්ක මේ කෑලි ගතිය. ඒක 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 තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් අපි මිරිස් කුඩු කියලා පාවිච්චි කරොත් සමහරලාට ගෙවල් වල අපේ අම්මලා කියනවා මේ අනේ පුතා ඒ මිරිස් කුඩුව කොච්චර දැම්මත් සැර නෑ කියලා. අපි ගෙවල් වල අහන වචන මේවා. අපි ෂෙෆ් විරාමයක් අරගෙන යමු. ඊට පස්සේ නැවත වාරයක් අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි විරාමයක් ලබා ගන්නයි සූදානම්. විරාමෙන් අනතුරු නැවතත් එකතු වෙනවා රසින් රසත් එක්ක ෂෙෆ් දුමින්ද. කොහොමද දැන් තත්ත්වය ඔය පැත්තේ? දැන් අපි අර ටික දුමිතු දැන් හදාගෙන ඉවරයි. වෙජිටබල් ටික දැන් අපි කැමති මම කැමති මේකට දැන් පොඩි කරගත්තු තක්කාලි ටික යොදා ගන්න. පොඩි කරගත්තු තක්කාලි ටික එකතු කරගන්න ඕනේ. අපි ওই තක්කාලි එකතු කරන්නේ මේ ෂෙෆ් ටිකක් වෙලා ඔක තැම්බෙන්න තියලද? ඔව්. මොකද මේ කොච්චර වෙලාවක් වගේ තැම්බෙන්න තියන්න ඕනද? ඒක වර්ෂා මේ ඒ කෑලි කපා ගන්න සයිස් එක අනුව තමයි. ගොඩක් පොඩි කෑලි කපා ගත්තොත් ඉක්මනට කුක් වෙනවා. දැන් අපි මේකේ සුචිලි කෑලිම ටිකක් ලොකුවට කපා ගත්තා. ඒකින්ද මේ අපිට දැන් සුට්ටක් වෙලා අපි තියාගත්ත ලිපේ වේව කරගත්ත. ඊට පස්සේ අපි අන්තිමට තක්කාලි එකතු කරා. තක්කාලි මුලින්ම එකතු කරොත් එම ගොඩාක් වෝටරි වගේ වෙනවා. ඉතින් අපිට ඒ පාටත් අවශ්‍යයි ඉඳලා. ඊට පස්සේ මම එකට පොල් කිරි. පොල් කිරි පොඩ්ඩක් එකතු කරනවා. පොල් කිරි එකතු කරගන්නවා ඒ මිශ්‍රණයට හදාගත්තු. ඊට පස්සෙත් ලිපේ තියන්න ඕනේද ෂෙෆ්? ඔව්. ඔව්. පොඩ්ඩක් ඒක අපි කුක් කරගන්න අවශ්‍යයි. අපිට තවත් විනාඩි දෙකක පමණ කාල වේලාවක් ලැබෙනවා. මේ වලට අවසන් කරගන්න පුළුවන් නේද ෂෙෆ්? පුළුවන්. ඔන්න ඔය විදියට තියලා ඒ පොල් කිරි ටිකත් හොඳට රත් වෙනකන් තියෙන්න ඕනේද? ඔය ඒක දැන් මේක උපු පොල් කිරි ඉඳලා අපි ඒක පොඩ්ඩක් හැඳි ගන්න ඕනේ. නැත්තම් මේක මේ පොල් කිරි ටිකයි කැටි ගහනවා. ඔය විදිහට තමයි කරගන්න තිය අලුත් දේවල් වෙනස් වූ දේවල් රසින් රස තුලින් බලාපොරොත්තු වෙන හැකියාවක් තියෙනවා. ඔබ හැම දිනෙකටම නිරන්තරයෙන් එකතු වන්න බදාදා දවසේදී රසින් රසත් එක්කත් එතකොට තවත් අලුත් දේවල් පිළිබඳව දැන් කියා ගන්න හැකියාවක් තියෙනවා. දැන් ඇත්තටම දුමිදු මට අවශ්‍ය වුණේ දැන් මේක ගෙදරක වුණත් කෙනෙක් ඉතාමත් ලේසියෙන් හදා ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට හැමතිස්සෙම මොනවාරි හෙගොල්ල හිතන්න ඕන. හිතලා මොනවාරි අලුත් දෙයක් ඔය තියෙන දේවල් වලින් ඒක තමයි මට අවශ්‍ය වෙන්නේ. මේ අපේ ලංකාවේ ඉන්න අපේ ගෘහණියන්ට එහෙම නැත්නම් කෑම ගන්න ආස කරන අයට කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ දැන් ඒකත් කුක් වෙනවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කජු ස්වල්පයක්. අඹරාගත් කජු ස්වල්පයක්. සාමාන්‍යයෙන් ඉන්දියානු ආහාර වේල් වලදී ගොඩාක් වෙලාවට තක්කාලි සහ කජු ඉතාමත් ඒගොල්ලෝ ගොඩාක් යොදා ගන්නවා. මොකද ඒගොල්ලෝ ගොඩාක් වෙජිටේරියන්ස්ලා. ඉතින් ඒගොල්ලෝ මේ කැමති ඒ වගේ දේවල් ගොඩක් යොදා ගන්න. ඉතින් මමත් කැමති ගොඩක් වෙජිටේරියන් කෑම වර්ග අපේ කට්ටියට අඳුන්වලා දෙන්න. ඒක මොකද වෙජිටේරියන් කොහොම ඇත්තනම අපේ කට්ටිය ටිකක් දන්නු අඩුයි වගේ පෙන්නනවා. නමුත් අපිට මේ වගේ දෙයක් හදාගත්තොත් ඇත්තටම අපිට මස් වලට මාළු වලට වැඩිය ගොඩක් රසට කන්න පුළුවන්. මොකද සමහරවිට අපි දකිනවා ගෙදරට කෙනෙක්ට ආරාධනා කරන වෙලාවකට හරි වර්ෂා මේ වෙජිටේරියන් එක්කෙනෙක් ඉන්නවනේ ඒ කෙනාට කන්න බොන්න දෙන්න තියෙන දේවල් හරි අඩුයි. මේ වගේ දෙයක් සුෂිනී සමග සුචිනී නේ? සුචිනී. සුචිනී. සුචිනී එක්ක කැරට්. මේක ඇත්තටම මේ මේක දැන් මේක මේක ඇත්තට නුවරඑළිය බැවෙනවා. ඒ දැන් නුවරඑළියෙන් තමයි මේ ගොඩක් හොටෙල්ස් වලට ගේන්නේ. ඉතින් නමුත් මේකේ මුලින්ම අපි පාවිච්චි කරේ හෝටල් වල. පස්සේ දැන් ඕගොල්ලන්ට ඕන මේ ඕනම ආයතන මේ සුපර් මාකට් එකෙන් පොඩි කඩවල් වලින් පවා ගන්න පුළුවන්. ෂෙෆ් දැන් අපි හදාගෙන ඉවරයි නේද? ඔව් දැන් ඉවරයි. මේ අවසානයේ මම ලුණු එකතු කර ගන්නවා. රස අනුව ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ තමයි නිමාව දකින්න පුළුවන් නේද ෂෙෆ්? ඔව්. තමන හරියට එකතු කරන්න දිනවද? නෑ අවසාන. හරි අවසානයි. ඔන්න විදියට තමයි අවසන් කරගන්නේ. මේ අදාද හදපු මොනවද? මොනවද? සුචිනි. සුචිනි නේද? සඳුෂිනි වේ සුචිනි. සුචිනි සුචිනි. සුචිනි සමග කැරට්.
suci carrot එකතු කර ගන්නවා කියලා. මොකද දුන්නේ උනේ? තුමි දුන්නොම තමයි සාමාන්‍ය විදිහට hina වෙන්නේ. අද තමයි අපි මං හිතන්නේ සජීවීව ඒ හඬ ඇහුනේ. හරි කොහොමදත් කමක් නැහැ. ෂෙෆ් දුමින්ද බොහොම ස්තුතියි අද දවසේදී. ඒකට උනාට අපිත් එක්ක මේ වගේ අලුත් දෙයක් නිර්මාණය කරන්න. තව දවසකදී අපි බලාපොරොත්තු වෙනවා ෂෙෆ් ඔය වගේ වෙනස් දේවල් අපිත් සමගින් බෙදා හදා ගනි කියලා අපි ප්‍රේක්ෂකයන් සමගින්. ඉතින් 12:05 පහන්තුලිනුත් සමගින් යන කාලා වේලාවෙත් තිබෙන්නේ